ඒ අතරතුර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඊයේ දවසේ එතුමගේ රැලියක් අමතලා තිබුණා මහනුවර. මේ මහනුවර දැරියේදී එතුමාගේ කතාව මම ඇහුවා. එතුමා විශේෂයෙන්ම ඒ කතාවේදී කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට එතුමත් එක්ක රට ගොඩනගන්න එකතු වෙන්නලු. හැබැයි කොන්දේසියක් පනවනවා. එකතු වෙන්න නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් කරගෙන යන සමාජ සත්කාර වැඩසටහන් වලට සල්ලි ලැබෙන විදිය කියන්නලු. පුදුම කතාවක්. දැන් දූෂණයට විරුද්ධව සටන් කරන්න නම් පළවෙනියට සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ සල්ලි ලැබෙන හැටි කැට කියන්න ඕන. එහෙම කිව්වොත් එතුමාට එක්සත් ජාතික පක්ෂයේ තහනම් කරපු සමාජිකත්වයක් යලි ලබා දෙන්න ක්‍රියා කරනවලු. කෙටියෙන් කිව්වොත් මේක තමයි කියන්නේ. අපි අහනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් ඔබතුමාට ලැජ්ජාවක් තියෙනවද කියලා. ඇයි මේ රටේ දැවැන්තම දේශපාලන බලය දැන් ගොඩනගලා තියෙන සමගි ජන බලවේගය හා සමගි සන්ධානය ඔබතුමා ඔය යන දූෂිතයන් එකතු කරගත්ත පොහොට්ටුව එක්ක යන ගමනට කිසිසේත් අපි එකතු වෙන්නේ නැහැ. ඒක අපි වරක් නෙමෙයි දහස් වරක් කියලා තිබෙනවා. එක වරක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දූෂණයෙන් තොර ගමන ගැන කියන්න බලන්න. ඒ දූෂණයෙන් තොර ගමන යන්න හදන්නේ වටපිටාවේ ඉන්න කාගෙත් එක්කද කියලා නිකන් තමුන්නාතලා හිතලා බලන්න. වටේටම ඉන්න හැමෝටම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වටෙන් ඉන්න ඉදිරියෙන් ඉන්න හැමෝටම පසුගිය කාලේ ජනතාව විසින් විශාල චෝදනා රසක් එල්ල කරපු අය. විශාල ලෙස දූෂණයට ඇඟිල්ල දික්කුණු අය. එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඒ කාල පරිච්ඡේදය තුළ බරපතල හානි සිදු කරපු අය. අපේ දේශපාලන ව්‍යාපාර කඩාකප්පල් කරලා දේශපාලන යෙදුණු අයට දේශපාලන පලිගැනීම් කරපු කණ්ඩායම් වටේටම තියාගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සමගි ජන බලවේගයට ආරාධනා කරනවා දූෂණයෙන් තොර පාලනයක් ගෙනියන්න එතුමත් එක්ක එකතු වෙන්නලු. එහෙම එකතු වෙන්න කැමති නම් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට පනවල තියෙන තහනම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරගන්නවලු. අපි කියන්න කැමති අපිට ඕන නෑ කිසිම ආකාරයකින් එතුමගේ එහෙම ප්‍රතිචාරයක්. මොකද අපිට තියෙන ජනතා ප්‍රතිචාරය අපි ජනතා ප්‍රතිචාරය පාවිච්චි කරලා මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා වෙන්න සහ දූෂණයෙන් තොර අලුත් ගමනක් යන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් අපිට අලුත් ආණ්ඩුවකින් අලුත් ජනාධිපතිවරයෙක්ගෙන් ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඒ ආරාධනාව අපි ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙවෙයි එතුමටත් කියන්න කැමති ඔවැනි විහිළු කතා වේදිකාවල ප්‍රකාශ කරන්න එපා කියලා. මොකද හේතුව එතුමා යන්නේ මේ රටේ දූෂිතයි කියපු කණ්ඩායමකට එකට එකතු කරගෙන ඔය ගොඩට යන්න සහ ඔය මඩවලට පනින්න සමගි ජන බලවේගේ අපි කවුරුත් සූදානම් නැහැ කියන එක විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් එතුමා වෙනුවෙන් කතා කරන ඒ වේදිකාවල දැන් පෙනී සිටින ඔය පොහොට්ටුවේ සමාජිකයන්වත් නායකයන්වත් අපි කියන්න කැමතියි. ඒ වගේම දැන් මේ ජනාධිපතිතුමාගේ කරන ප්‍රකාශය ජනතාවේ ජනතාවගේ කරන ප්‍රකාශය මේ පක්ෂයට කරන තර්ජනාත්මක දෙයක් නෙමෙයිද ඒක? ඇත්තටම ජනාධිපතිතුමාට එහෙම තර්ජනය කරලා අපිට කරන්න දෙයක් නැහැ. එයා ඒ කරන්නේ අර සමාජ සත්කාර වැඩසටහන යටතේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කරගෙන යන වැඩපිළිවෙල හැල්ලුවට ලක් කිරීම. හැබැයි අනිත් පැත්තෙන් ජනතාවගේ තියෙනනේ හොඳ ප්‍රතිචාරයක්. දැන් සක්වල වැඩසටහන උදාහරණයකට ගන්නකෝ. සක්වල වැඩසටහනේ ව්‍යාපෘති 300ක් කළා. දැන් 300 ඉක්මවල කරගෙන යනවා. ඒ වගේම ඔය බස් රථ ලබා දීමේ වැඩපිළිවෙල එතුම බස් රථ 75කට වැඩි ප්‍රමාණයක් දැන් ලබා දීලා තිබෙනවා. කොවිඩ් සමයේ අරගෙන ගිය රෝහල් උපකරණ ලබා දීමේ වැඩපිළිවෙල. දැන් ඒක ඉතාමත් ජනතාව ආකර්ෂණය කරගත්ත වැඩපිළිවෙලක් බවට පත් වුණා. දැන් මේ ඔක්කොම ජාති කරන්නේ විපක්ෂ නායකවරයා හැටියට ඉඳගෙන එතුමා සමාජයේ අනිත් අයගේ උදව් අරගෙන කරන වැඩක්. දැන් අපි හැම කනාමයකට දායක වෙලා තිබෙනවා. එතකොට ඒ සමාජයෙන් උදව් අරගෙන කරන වැඩේ අසාර්ථක කරන්න එක පැත්තකින් තර්ජනයක් කිව්වොත් ඒකේ වැරද්දකුත් නැහැ. අසාර්ථක කරන්න තියෙන උවමනාව සහ හිතේ තියෙන කුහකකම නිසා කරන ප්‍රකාශයක්. සමාජයට උදව් කරනකොට ඒ උදව් කරන ඕන කෙනෙකුට ඒක කරගෙන යන්න කියලා ආශිර්වාද කිරීම විනා ඒකට බාධා කරන සිදුවීම් කරනවා. දැන් කියනවා බස් දෙන හැටි කියනවා නම් සජිත්ගේ පක්ෂ තහනම අයින් කරනවලු. මොන බම්බුවකටද ඒක? එයාට යාගේ තහනම තියාගන්න කියන්න. අපි ජනතාවත් එක්ක එකට නැගිටගෙන මේ ඔක්තෝබර් මාසේ ජනාධිපති වෙන දිනවල රනිල් වික්‍රමසිංහ ගෙදර යවනවා. ඉල්ලනවා නම් ඉල්ලන්න නැත්තම් එයාගේ වැඩක්. ඉල්ලන්න පුළුවන්ද බැරිද කියලාවත් තව දන්නේ නැහැ.
රනිල් වික්‍රමසිංහ මහත්තයා නාම යෝජනා ලැබෙනවද නැද්ද කියලාවත් කවුරුවත් දන්නේ නැහැ තාම. මොකද පොහොට්ටුවේ ස්ථාවරය තාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා නැහැ. ඉතින් ඒ නිසා පොහොට්ටුවේ ස්ථාවරයත් එක්ක තමයි ඉල්ලනවද නැද්ද කියලා යන්නේ. ඉතින් අපි ඉල්ලලා බලමු. මහා ජනතාවගේ ප්‍රතිචාරය මොකද්ද කියලා බලලා අපි ඒක ගැන හිතන්න පුළුවන්. නමුත් එයා මොන තර්ජනය කළත් අපි ඒකට බය නැහැ. මොකද ජනතාව ඒකට පැහැදිලි පිළිතුරක් ලබා දෙයි.